Hello guys, welcome to my YouTube channel. අද කරදවසකට පස්සේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න ඕනේ කියලා හිතුවා. එහෙනම් අන්න මම දැන් ඉන්නේ garden villa Thalalla. මේ තියන්නේ Thalalla garden villa එක. ඉතින් මම ගියා චූටි රවුමක් දාන්න garden villa එකට. හරිම ලස්සන පරිසරයක් ඒ වගේම මාර් විදිහට නිදහස තියෙනවා මේක ඇතුලේ. තමන්ට නිදහසේ ගිහිල්ලා තමන්ගේ කාලය ගත කරලා එන්න පුළුවන් ලස්සනම ලස්සන තැනක් කිව්වත් හරි. මේකේ තියෙන garden එකත් ඒ වගේම මෙහි තියෙන rooms තුත් ඒ වගේම මෙහි තියෙන pool එකත් හරිම ලස්සනයි. මාරම neat. ඒ කියන්නේ ඔයාලගේ මනස relax කරගන්න මේ garden එක මාර විදියට හේතු වෙයි කියලා මම නම් හිතනවා. ඔන්න මේ තමයි මෙහි ඉන්න විශේෂම දෙන්න. හරිම හුරතල් කිසිම කාදරයක් නැහැ. කාලබීලා තමන්ගේ පාඩුවේ ඉන්නවා. හරිම හොරතල් මොකද මෙයාලට බොව මාරු විදිහට ඕනේ කරන්නේ ආදරය කියන එක මේ දෙන්නගෙන් මාරු විදිහට ප්‍රූව වෙනවා. ඉතින් මං ගිහිපු දවසේ ඉඳන් එන දවස වෙනකම්ම මගේ වැඩිපුර කාලයක් ගත කෙරේ මම මෙයාලත් එක්ක. ඉතින් මෙහෙට එන ගෙස්ලත් එක්කත් මෙයාට මාරු විදිහට සුහදශීලීව කටයුතු කරනවා කියලා මේ රෙස්ටුරන්ට් එකේ ඉන්න අයියා සෝරි මේ විලා එකේ ඉන්න අයියා අපිට කිව්වා. ඉතින් මේ ඩබලත් එක්කගෙන හවස ගියා බීච් එකට. Thalalla beach එක කියන්නේ මාර් විදිහ peaceful place එකක්. මොකද ගොඩාක් කට්ටිය නැහැ. රැල්ල හරිම peaceful. ඒ කියන්නේ ගොඩක් වෙලා ගිහිල්ලා තමන්ගේ ප්‍රශ්න නිදහස් කරගන්න, තමන්ගේ freedom එක ගන්න පුළුවන් ලස්සනම තැනක් තමයි Thalalla beach එක කියලා කියන්නේ. ඉතින් ඔන්න මේ දෙනත් එකගෙන අපි ගියා beach එකට. බීච් එකේ බහලා සෙල්ලම් කරලා මේ හම්බුන අලුත් යාළුවත් එක්කත් සෙල්ලම් කරලා අපි ගොඩක් වෙලා හවස් දරුව ගත කරේ බීච් එකේ ඉඳගෙන. මොකද මම Thalalla යන්න ප්‍රධානම හේතුවක් තමයි බීච් එක. මොකද මම බීච් සයිඩ් එකේ කොහෙ ගියත් බීච් එකේ ටයිම් ස්පෙන්ඩ් කරන්න අමතක කරන්නේ නැහැ. මොකද මම මොන ටෙන්ෂන් එකක හිටියත් මම මොන තත්ත්වයක හිටියත් මගේ සිටුවේෂන් එක මොකක් වුණත් බීච් එක තරම් ඒ සිටුවේෂන් එක රිලැක්ස් කරන එහෙම නැත්නම් ටෙන්ෂන් එක නැති කරලා දාන තැනක් මම දකින්නේ නැහැ. මොකද බීච් එක තරම් විශේෂ තරක් මගේ ජීවිතේ මට තවත් නැති තරම් ඇත්තටම කිව්වොත්. මම බීච් එකේ ගෙවපු ඒ හවස් වරුව තවත් ලස්සන කෙරේ මේ දෙන්න. සත්තු, ගහකොළ, මේ රැල්ල මේ හැමදේම මගේ ජීවිතේ වෙනස් කරනවා. අමතක කරන්නේ නැතුව මේ වගේ බෝඩ් එකක් දැක්කත් නැතත් ඔයා ගෙනියපු කුණු ටික ඔයා නැවත අරගෙන ඉන්න මතක තියාගන්න. ඔයා ලෝකේ කොහෙ ගියත් ඒ හැම තැනකම පාසටහන් විතරක් ඉතුරු කරලා එන්න වග බලා ගන්න. ඉතින් මේ විදිහට හරි ලස්සනට මේ දෙන්නත් එක්ක මගේ හවස් දරුව ගියුණා. මගේ ජීවිතේ සත්තුත් එක්ක ගහකොළත් එක්ක මේ ගංගා මුහුද මේ හැමදේම එක්ක ගෙවන කාලය තමයි හරිම ලස්සන කාලය කියලා මම හිතන්නේ. ඔයාලටත් පුළුවන් නම් මිනිස්සුන්ට වඩා මේ දේවල් ඔයාගේ ජීවිතයට ලං කරගන්න එක ගොඩක් ඔයාලගේ මෙන්ටලි ෆ්‍රීඩම් එකට ගොඩක් බලපානවා. ඉතින් ඔයාලත් පුරුදු වෙන්න මේ විදිහට එන්ජොයි කරන්න ඔයාලගේ නේෂගත් එක්ක. ඉතින් පූල් එකට බහලා පොඩ්ඩක් ඉතින් වතුරේ ඒ තියෙන ස්ට්‍රෙස් එක නැති කරගන්න ඒ වගේම මගේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න මං වතුරට වෙලා චුටක් බහලා චූටි කල්පනාවක් දාගෙන මේ විදිහට හවස් වරුව ඉවර කරන්න ලෑස්ති වුණා. තේ එකක් බොන්න ගත්තා. හැබැයි
මේ දෙන්න මෙතනින් හැලුණේවත් නැහැ. මේගොල්ලන්ට සීනි දෙන්න එපා කියලා අයිය කියලා ගියාට සීනි බිස්කට් එක ඉවර වෙනකම්ම හැලුණේවත් නැහැ. ඉතින් අපිට දෙන්න වුණා. ওই විදිහට මගේ රෑ කාලෙත් මේ දෙන්නත් එක්කම ගෙවන්න වුණා. මොකද මට මේ දෙන්නගේ තොර ලෝකයක් මේක ඇතුලේ තිබ්බේ නැහැ. ඇත්තනම් කිව්වොත් මම මේකේ ගාඩන් එකේ ගොඩ වෙලාවක් ගත කරා. ඒ වගේම මේ දෙන්නත් එක තමයි ඉතුරු කාලය ඔක්කොම ගත කරේ. මේ දවස් කිහිපය මගේ ජීවිතයේ මාර ලස්සන දවස් කිහිපයක් වුණා. මොකද මේ දෙන්න තමයි මගේ ඒ දවස් ටික ලස්සනම ලස්සන එකක් බවට පත් කරේ. පල්ලෙක් කරවන දැකලා නැත්තම් මෙයා බලන්න. ඔන්න ඉතින් ඊළඟ දවසේ උදේ වුණා. උදේ පාන්දර නැගිටකමම මේ ඩබල මංගාව. ඉතින් මම ගෙවපු ඒ කාල සීමාව ඇතුළත මේ දෙන්න වැඩිපුරම කාලෙ ගෙවුවේ මාත් එක්ක. ඒ වගේම මම වැඩිපුරම කාලෙ ගෙවුවොත් මේ දෙන්නත් එක්ක. ඉතින් ඔන්න ඔය විදිහට මගේ දවස් කිහිපය මේ විලායක ඇතුළේ ගෙවුණා. හරිම ලස්සන පරිසරයක්, නිදහස් පරිසරයක්, මං හරිම ආස කරන විදිහ වයිබ් එකක් තියෙන පරිසරයක් මේක ඇතුලේ තිබුණා. ඉතින් ඇත්තටම මම මේ දවස් කිහිපය මාර විදිහට එන්ජොයි කරා. ඉතින් ඔන්න ඔයාලටත් බලාගන්න පුළුවන් මේ ගාඩන් විලායක කොයිතරම් ලස්සනද, කොයිතරම් විශේෂයිද, මොන වගේ වයිබ් එකක් තියෙන තැනක්ද කියලා. ඉතින් එහෙනම් එන්ජොයි මයි වීඩියෝ. විදිහට මගේ ගන් විලායක ගෙවුණු දවස් කිහිප ඉවර වෙනවා. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකක් බලන්න මාත් එක්ක එකතුලා ඉන්න, මං එක්ස්ප්ලෝර් කරන්න මොන වගේ තැන්ද කියලා බලන්න මාත් එක්කම දිගටම එකතුලා ඉන්න. ඉතින් තවමත් මාව සබ්ස්ක්‍රයිබ් කරප නැති කවුරු හරි ඉන්නවා නම් දැම ගිහින් සබ්ස්ක්‍රයිබ් කරන්න. වෙනස් විදිහේ බ්ලොග්ස්, වෙනස් විදිහේ එක්ස්පීරියන්ස් ඔයාලත් එක්ක බෙදාගන්න මං ලෑස්තිලා ඉන්නවා. ඉස්සරහට වෙනස් විදිහේ අලුත් බ්ලොග් එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් අදට ගිහින් එන්න. බයි බයි.